ඕන දෙයක් විකුණ ගන්නයි ඕන දෙයක් මිලට ගන්නයි අපේ රටේ හොඳම තැන සොයන්න.com. ලංකාවේ දැන් ඉඳන් නිකුත් කරන ස්මාර්ට් අයිඩෙන්ටි කාඩ් එක ගැනයි අද අපි කියන්නේ. හොඳයි. නවීන තාක්ෂණය සමන්විත නව විද්‍යුත් ජාතික හැඳුනුම් පත වන සුහුරු කාඩ් පත, ඒ කියන්නේ ස්මාර්ට් අයිඩෙන්ටි කාඩ් පත ඊයේ ඔක්තෝබර් 27 වෙනිදා ඉඳන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වලා දුන්නා. කොහොම හරි අභ්‍යන්තර කටයුතු අයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය SB නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී නව ජාතික හැඳුනුම් පත හඳුන්වලා දුන්නේ. හැබැයි ඉතින් නව ස්මාර්ට් අයිඩෙන්ටි කාඩ් හඳුන්වලා දුන්නත් මෙතෙක් පැවති ජාතික හැඳුනුම් පත කාගේවත් අවලංගු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා බය වෙන්නත් එපා. ඒ වගේම දැන් ඉඳලා දෙපාර්තමේන්තුවට යොමු කරන ඉල්ලුම්පත් සඳහා නව ස්මාර්ට් කාඩ් පත ලබා දීමට කටයුතු කරන බව තමයි ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විනයානි ගුණතිලක මහතා පවසන්නේ. ඒ වගේම මේ අලුත් ස්මාර්ට් අයිඩෙන්ටි කාඩ් එකේ අයිඩෙන්ටි නම්බර් එක අංක 12කින් සමන්විත වෙනවලු. ඒ වගේම නම, උපන් ස්ථානය, ලිපිණය, ස්ත්‍රී පුරුෂභාවය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනින්ම තොරතුරු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එහි සඳහන් කරලා තියනවලු. ඒ වගේම හැඳුනුම්පත් ලාභියාගේ අස්සනද ඊට ඇතුළත් කර ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළා. ඒ වගේම මේ ස්මාර්ට් අයිඩෙන්ටි එක වසර 10කින් නැවත අලුත් කරන්නත් ඕනලු. හැබැයි ඉතින් වයස 40ට වැඩි අය සඳහා ඒක බල නොපැවැත්වෙන බවද, අදියරින් අදියර ජීවිතත් ඇතුළත් කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළා. හොඳයි, මේ අලුත් ස්මාර්ට් අයිඩෙන්ටි එකේ ඔයාලා දකින වාසි අවාසිත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.